महात्मा देशपालने सूचने मट की मेचर आए रणिल विक्रम सिंह मेतुतुमा मम विश्वविद्यालय उगण काले शिष्य मम यतुमा ये काले बोम थन्पत्सुन चरित युमा वचन पावित्र अवस्थावट गलतन पड़े भूम विनीत विनय दुरदिग बललातमय युमा ये काले हसुन थन्पत्सुन चरित ये अभी देखा कुलिया पीटी संपूर्ण विपर्यास मट अदागन मे इकम पुग्गल इधा अभी देख तो चरित ये कुलिया पीटी वेदिका भी अभी देखे चरित एक चरित चरित देखा एक अदागन बरी तर विनस हतर वटेटम गहन हेमोटम गहन इमात विरस तरह मुकुत हरे अक्ने दोषारोपण पमन अभी विवेचन कवद चले वैविध्य भाषाव कौर पावित कला अभी किसी चलने विवेचन एन्े यम किसी वेडपिलवेला सार्थकन यम किसी वेडपिलवेलक शक्तियनों तम विवेचन एन्े असार्थक वेडपिलवेलक विवेचन ने इतकोट विवेचन नती तनक तम प्रश्न विवेचन तीन तेनक किसी में प्रश्न एक जीवमान साक्ष्य वेड पीले सार्थक आई मिनसुंगे हदवत वेटन मिनसु पीलिगण हंगी मागती भूम खलबल किसी में संसुंताव कि विवेचन इद्रिपत्कन ईट वडा होंद साक्षी अग्न ये विवेचन बाजने वन वेड पीले जनप्रिय वेड पीले जनता पीलिगण वेड पीले शक्ति मत तृप्ति अट भाग अडपील मे विधिय विवेचन चरित सब संसुनिधियनीत अवस्था गलपेन विधि वचन पावित वचन पावित इतने साधम बलोटे गुहरे मत अदागर मे मम उगण संपूर्ण विधिये विनाशन इधर कलबल इच्छर तरह मानसिक तुलने ये प्रमाण नति ईट प्रबल साक्षी मुखद अपे वेडपील इतम सार्थक जनता एक पीलिगण जनता एक समग्र संबंध इतना साक्षा एक बल स्क्रीन स्क्रीन पेनोटाधि अवतीर्ण वीम आवश्यक जनाधिपति वे हितनो एक मे अपे गिरेन वेडपिलवेल अभी जनता आमंत्रणे कर्ण लिवेल अभी जनता इदिरी तबन करुण उलट एत्तवशेन हरेयात्मक प्रतिचारे पिलितुरा ने एक दिनाक कथानायक विरुद्ध विपक्ष भंग विश्वास भंग योजना एक दिनयम करें पार्लिमेंट कटयत कमिट रहस्यकेत मे दिनयम करें संप्रदाय कथानायक विरुद्ध विश्वास भंग किलाम एक प्रमुख अनिदेहल एक विवाद भाजने हेतु तम दिगर कथानायक मूलासने गण इतम वेदगत्ना पार्लिमेंट विवाद भाजने
ඉතින් ඒක කරන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලැබෙන්න ඕනේ. කථානායකතුමාට ඉදිරිපත් වෙලා තියෙන විශ්වාසභංගය පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද ඒක විවාදයකට භාජනය කරලා ඒ පිළිබඳ තීරණයකට එළඹීමේ අයිතිය පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කිරීමේ ප්‍රථම අවස්ථාව පාර්ලිමේන්තුවට අල්ලවා දෙන්න ඕනේ. ඒකට ප්‍රමුඛත්වය දෙනවා. ඉතින් ඒ සාකච්ඡාවේදී අපි පක්ෂ නායකයන් රැස් වෙලා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තීරණය කරනකොට අපි අනිවාර්යෙන් රජයට බල කරනවා වෙන කිසිම දෙයක් ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංගයකට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අපි කිසිම පැකිලීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයන් සමග අපි සාකච්ඡා කරනවා. ඒකට අපි සූදානම්. හැබැයි ජනාධිපතිවරයා සමග එක්කාසු වෙලා කතා කරන්න අපි කිසිම සූදානමක් නැහැ. ඒ තීරණය ගත්තේ පක්ෂ නායකයන්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තමයි සාමූහිකව ඒ තීරණය ගත්තේ. ඒ තීරණය ගත්තේ මොන හේතු නිසාද කියන එක බොහොම පැහැදිලිව පහදා දෙමින් විපක්ෂ නායකතුමාගේ නියෝගයේ පරිදි එතුමාගේ ලේකම් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමා අමතමින් ඒ හේතු බොහොම පැහැදිලිව ඉදිරිපත් කළා. එතන මේ හේතු නිසා කියලා අපි මේ සාකච්ඡාවට සහභාගී නොවන්නේ. හැබැයි අපි වෙනම හම්බ වෙනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජනය. ඒ සඳහා අපි අවස්ථාවක් ඉල්ලා සිටිනවා. මීට ඉස්සෙල්ලත් ඒක නම් හම්බුණා. ඒ අපි යම් යම් කරුණු බොහොම පැහැදිලිව එයාට ඉදිරිපත් කරනවා. දැන් මොකද්ද මේ කරගෙන යන්නේ? දැන් මේක ලොකු ප්‍රාතිහාර්යක් හැටියට පෙන්වනවා. එතකොට මේ ණය ප්‍රශස්තිකරණය කරා කියනවා. මොකද්ද ප්‍රශස්තිකරණයේ නාමයෙන් කරුණේ එකම දේ කරුණේ මේ රටේ ආර්ථික ශක්තිය දුර්වලමයි. ගෙන් මේ මුදල් ලබා ගත්තා. ඒ කියන්නේ ජාතික ණය ගෙවීමේ බර සම්පූර්ණයෙන් පැටවුවා. ඒ බර උසුලන්න අඩුම ශක්තිය තියෙන පුද්ගලයන් මේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීය සමිති වලට කොහොමද කරේ? සේවක අර්ථ සාධක අරමුදල ආක්‍රමණය කළා. එච්චරයි කරේ. ඒ මිනිසුන්ගේ සල්ලි ලබා ගත්තා. හැබැයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර එතකොට ප්‍රාථමික බැඳුම් කර හිමියන් ඒ අයට අත තිබ්බේ නෑ. ඒගොල්ලන්ට අත තිබ්බේ නෑ කරේ මේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් ලබා ගැනීම පමණයි. අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි ඒක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපේ මතය මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලි. ඒ කියන්නේ අර්බුදයෙන් ගොඩේම සඳහා හැමෝම දායක වෙනවා. මේ රටේ වැඩ කරන ආර්ථික ශක්තිය අඩුම ජනතාව පමණක් නෙවෙයි, සමාජ යුක්තිය අනුව හැමෝම ඒකට දායක වෙන්න ඕනේ. වැඩියෙන් ගෙවන්න පුළුවන් පුද්ගලයාගෙන් වැඩි ගන්න ඕනේ. අඩුවෙන් ගෙවන්න පුද්ගලයාගෙන් තමයි ආණ්ඩු ඔක්කොම ලබා ගන්න මෙතෙක් දුරට සැරසුම් හදලා තියෙන්නේ. ඒක සමාජ සාධාරණත්වයේ කණපිට හැරවීම. ඒ කාලේ ඒවා සැලකීමට භාජනය කරන්න පුළුවන් කමක් තිබුණා. හැබැයි ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඒකපාර්ශ්විකව රජයේ ඒ සාකච්ඡාගෙන ගියා. ඉතින් දැන් තමයි මේ විපක්ෂයේ සියලු කණ්ඩායම් වලට ආරාධනා කරන්න. ඉතින් අපි ඒ සාකච්ඡා වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි වෙනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපි සමුගමුට ඉතාමත් කැමතියි. ඒ හේතු නිසා තමයි මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගත්තීරණ ඒ තීරණය පදනම බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. විපක්ෂ නායකතුමාගේ ලේකම්තුමා ජනාධිපති ලේකම්තුමාට යොමු කළ ලිපියේ.